ආයුබෝවන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත දවසක්. ඉතින් කොහොමද කට්ටිය? අද පොඩ්ඩක් වෙනස්නේ. අපි වෙනදාට Zoom link එකක් එව්වට වෙනදාට අපි පාඩම කළේ YouTube එකෙන්. මොකද Zoom link එකෙන් කරන පාඩම් අපිට වැඩි කල් තියාගන්න බෑනේ. එතකොට Zoom link එකෙන් කරලා අපි මේ පාඩම දැම්මම ඒක cloud එකට යනවා. ඒ කියන්නේ ඒකේ recording එකක් තියෙනවා. හැබැයි ඊළඟට recording කරනකොට අර මුල් ඒවා අයින් කරන්න ඕන. ඉතින් ඒ නිසා තමයි අපි Zoom එකෙන් නොකර YouTube එක හරහා ඕගොල්ලන්ට පාඩම කරේ. තේරුණා නේද? ඔව් කට්ටිය ඉන්නවද? හැමෝටම ආයුබෝවන් කියවනේ නේ? සුබ දවසක් කොහ කට්ටිය? ඔක්කොමලා ඉන්නව නේද? ඔක්කොමලා ඉන්නවනේ? හරි. ඉතින් මේ Zoom එකෙන් කරාම පාඩම cloud එකට යනවා. ඊට පස්සේ බලන අයට දවස් දෙකක් තුනක් බලත හැකියි. අපි සතියේට පන්ති ගොඩක් කරනවානේ. අපි බ්‍රහස්පතින්දා දැන් ඕගොල්ලෝගේ පන්තිය කරනවා. ආයේ 9:45ට 10:11 පන්තියක් කරනවා. ආපහු සිකුරාදා ඔන්ලයින් පන්තියක් කරනවා. ඉරිදා උදේ 9ට එකක් කරනවා. ඉරිදා උදේ 11ට කරනවා. ඉතින් පන්ති ගොඩක්. පන්ති ගොඩක් වුණාම එච්චර ගොඩක් අපිට cloud එකේ තියාගන්න බැරි නිසා ඊළඟ දවසේ කරනකොට පන් එක අයින් කරන්න වෙනවා. එතකොට අපිට YouTube එකට දාන්න වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මෙච්චර දවස් Zoom link එක යොමුවත් Zoom link එක යොමුවට YouTube එක හරහා කරේ. එතකොට YouTube එකට බලන්න ගියාට පස්සේ ඕන තරම් දවසක් තියන්න පුළුවන්. හරිද? අපි ජීවත් වෙලා ඉන්න තාක් කල් හරි අපි නැති කාලයකට හරි මේ පාඩම තියෙනවා. ඒ කියන්නේ අපේ දරුවන්ට එදිනෙදාම බලන්න බැරි වුණොත් අපව සමහර වෙලාවට අද කරමු පාඩම බලන්නේ ලබන සතිය ඔන්න මෙන්න තියා. හරිද? ඉතින් ඒක නිසා ඒ අය වෙනුවෙන් තමයි අපි YouTube එකෙන් කළේ. අද අපිට පොඩි තාක්ෂණික ගැටලුවකට මුහුණ දෙන්න වුණා. ඔයගොල්ලෝ දන්නවනේ මම ඉතින් නැති බැරි දුප්පත් මිනිස්සයනේ නේද? ඒකින්ද අද හිතපු නැති ගැටලුවකට මුහුණ දෙන්න වුණා. අපේ කම්පියුටර් එක ඔන් වෙන්නේ නැහැ. ඊට පස්සේ බලනකොට ඇයි කියලා අපි අදාළ ඒ තාක්ෂණික ශිල්පීන්ට කෝල් එකක් දීලා බැලුවාම හાર્ඩ් එක ගිහිල්ලා. ඉතින් හાર્ඩ් එක ගිහිල්ලා ඒක දැන් හදිස්සියේ දාගන්න බෑ. ඒගොල්ලෝ කියනවා දාන්න කේ සර් SSD එකක්ම දාමු කියලා. ඉතින් ඒක දාගන්න කියලා ඔය ඉන්නවද බලාගෙන ඉන්නවා. ඉතින් දැන් බැලුවාම අටහමාරට කිට්ටුයි අපිට දාගන්න විදිහක් නැහැ. ඒ නිසා අපි වෙනම ක්‍රමයකට දැන් අපේ මේ වෙනදාට අපි පාවිච්චි කරන කැමරාවෙන් නෙමෙයි අපි මේ කරන්නේ. සමහරවිට පොඩ්ඩක් ක්වොලිටි මදි ඇති. වැඩිය ගණන් ගන්න එපා. හරිද? සද්දය ඇහෙනවා නම් ඒ ඇති. මාව දැක්කේ නැතත් කමක් නැහැ. මගේ මොනව බලන්නද නේද? මේ නිකන් ගෝඩයින් බරය වගේ මගේ මොන ලස්සනක් බලන්නද නේද? ඒක නිසා මාව දැක්කේ නම් නැතත් කමක් නැහැ. මේ කටහඬ ඇහෙනවා නම් කියන දේ ඇහෙනවා නම් ඒ ඇති මගේ දෙයියු. නේද? මං කියන චුට්ට ඇහෙනවා නේද? ආ එහෙනම් ඒ ඇති. ඉතින් මේ බලන්නකෝ. දැන් වෙලාව 8:30යි. පැය භාගයක් වරක් වුණා. මේක අපි Zoom එකෙන් පාඩම මේ විදිහට අද දාලා වෙනම රෙකෝඩින් එකක් යනවා. මේකට අමතරව තව එහා අර ෆෝන් එකකින් වෙනම රෙකෝඩ් කරනවා. හරිද? ඒ රෙකෝඩින් එක YouTube එකට ලාන්න. එහෙම හොදයිනේ නේද? අද බලන්න බැරි ආයිට එතකොට ඒක බලන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි බලමු අපි අද නතර කරපු දන. අපි සාකච්ඡා කරමින් හිටියේ ඩොනමෝ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය නේද? එහෙම නේද? ආ මේ ඔන්න බලන්න. අපි කතා කරමින් හිටියේ ඩොනමෝ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. අපි කිව්වා 1931 අපට ලැබුණා 1931 අපට ලැබුණා ඩොනමෝර ආණ්ඩු ක්‍රමය. පේනවද බෝඩ් එක? වෙනද තරම් පැහැදිලි නැතුව ඇති. සමා වෙන්න. ලබන සතිය නෙමෙයි, ඉතින් හෙට හවස පන්තියක් තියෙනවනේ. හෙට උදේම හදන්න ඕන. ඉක්මනට හදනවා. හරිද? සමා වෙන්න. හරි. මේ 1931 අපට ලැබුණ අලුත් ආණ්ඩු ක්‍රමයක් ඩොනමෝර ආණ්ඩු ක්‍රමය. ඩොනමෝර ආණ්ඩු ක්‍රමයෙන් අපිට ලැබුණ දේවල් මතකද දූල පුතාලට? රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා එකක් ලැබුණා. ඊට පස්සේ සර්වජන සර්වජන ඡන්ද බලය කියලා හැමෝටම ඡන්ද අයිතිය දුන්නා. ඊට පස්සේ විධායක කාරක සභා
විදායක කාරක සභා හතක් ලැබුණා. හරිද? විදායක කාරක සභා හතක් ලැබුණා. මේක මේ නිර වෙලා තියෙන අකුරු අනිත් පැත්තට එන්න. හරි බෝට් එකේ පොඩි අවුලක් තියෙනවා. අපි අකුරු දාන පැත්තට නෙමෙයි එන්නේ, මේ අපි ලැප් එකෙන්නේ අද කරන්නේ, කම්පියුටර් එකෙන් නෙමෙයි. ඒ නිසා කමක් නැහැ, අපි තියෙන විදිහට කරමු. මොනව කරන්නද නේද පුතේ? අපි ඉන්නේ 9 ශ්‍රේණියේ 5 පාඩමේ. පොඩ්ඩක් අද ක්වොලිටි අඩු ඇති, අකුරු තනිත් පැත්තට පේන්නේ. අපි ඉන්නේ 9 ශ්‍රේණිය 5 පාඩමේ, හරිද? 9 ශ්‍රේණිය 5 පාඩමේ, හරිද? මේ පාඩමේ නම මොකද්ද? ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යයන් කරපු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ටික මතකද? කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය, ක්‍රූමැකලම් ප්‍රතිසංස්කරණය, මැනින් ප්‍රතිසංස්කරණය, මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණය, ඩොනමෝර් ප්‍රතිසංස්කරණය, සෝල්බරි ප්‍රතිසංස්කරණය. ආය කියමු මාත් එක්ක, කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය. ඒකට තව නමක් කියනවා, කෝල්බ්‍රුක් කැමරල් ප්‍රතිසංස්කරණය. එහෙම කිව්වත් කමක් නැහැ, එහෙම කිව්වත් හරි. කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය. ඊළඟට ක්‍රූමැකලම් ප්‍රතිසංස්කරණය. ඊළඟට මැනින් ප්‍රතිසංස්කරණය. ඊට පස්සේ මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණය. ඊට පස්සේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණය. ඊට පස්සේ සෝල්බරි ප්‍රතිසංස්කරණය. ඊට පස්සේ නිදහස ලැබුණා. නිදහස ලැබීම දක්වා බ්‍රිතාන්‍යයන් කරපු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ. අපි බ්‍රිතාන්‍යයට යටත් වෙලා හිටපු කාලේ කරපු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ. මට කියන්න, කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය මොන අවුරුද්දේද? 1833. 1833. මතක තියාගන්න. කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණය කියන්නේ, කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය කියන්නේ එකක්. ඒකේ අවුරුද්ද මොකද්ද? 1833. ක්‍රූමැකලම් ප්‍රතිසංස්කරණය 1912. 1912. 1912. 1912. මැනින් ප්‍රතිසංස්කරණය 1920. 1920. 1920. මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණය 1924. 1924. දැන් අපි කතා කරමින් ඉන්න ඩොනමෝර් ප්‍රතිසංස්කරණය 1931 අපේ රටට හඳුන්වලා දුන්නේ. 1931 අපේ රටට හඳුන්වලා දුන්නේ ඩොනමෝර්. 1931. මතක තියාගන්න ඕනේ හින්දා මම මේ ආය ආය එක එක විදිහට කියන්නේ. එතකොට අමතක වෙන්නේ නැහැ. 1931 1931. ඩොනමෝර් අපිට රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා අලුත් മന്ത്രി මණ්ඩලයක් දුන්නා. മന്ത്രിන් 61යි. හරිද? മന്ത്രിන් 61යි. ඊට පස්සේ ආපහු ඩොනමෝර් අපිට සර්වජන ඡන්ද බලය දුන්නා. හැමෝටම ඡන්ද දෙන්න පුළුවන්. අවුරුදු 21කට වැඩි නම් දුප්පත් පවසත් ભેදෙකුත් නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදෙකුත් නැහැ. උගත් නෝගත් ભેදෙකුත් නැහැ. ඉස්සර ඔය තුනම බැලුවනේ. උගතුන්ට විතරයි. පෝසත් අයට විතරයි. පුරුෂයන්ට විතරයි. අපිට මුලින්ම ඡන්ද බලය දුන්නේ 1912 ක්‍රූමැකලම් ආණ්ඩුක්‍රමයේ. මතකනේ? මැකලම් ආණ්ඩුක්‍රමයෙන් ඡන්ද බලය දුන්නට ඒක සර්වජන ඡන්ද බලය නෙමෙයි. ඒක මොකද්ද? ඒක සීමිත ඡන්ද බලය. ඒ කියන්නේ හැමෝටම ඡන්ද දෙන්න බෑ. සීමිතයි කියන්නේ හැමෝටම බෑ. සීමිත පිරිසකට විතරයි. උගත් ධනවත් පිරිමින්ට විතරයි. හැබැයි 1931 ඩොනමෝර් දීපු ඡන්ද බලය උගත් නූගත් දුප්පත් පොසත් ගෑනු පිරිමි ස්ත්‍රී පුරුෂ කියන දෙගොල්ලන්ට ඡන්ද දෙන්න පුළුවන්.
පැහැදිලිද? හොඳයි. දැන් අපි සර්වජන ඡන්ද බලය ගැන කතා කරමු. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුළු මන්ත්‍රීන් 61යි. ඒකෙන් 3 දෙනෙක් රාජ්‍ය නිලධාරීන්. බලන්න ඔය පාඩමේ උඩ කතා කරලා තියෙන්නේ අපි ගිය සතියේ කතා කරපු ටිකේ තියෙනවා. ඒකෙන් 3 දෙනෙක් රාජ්‍ය නිලධාරීන්. එක්කෙනෙක් කතානායක වෙනවා. එතකොට 61න් 3ක් ගියහම 57යි. 58යි. කතානායකක් ගියහම 57යි. 61න් 3ක් ගියහම 58යි. කතානායකත් අයින් කරාම 57යි. රාජ්‍ය නිලධාරීන් 3යි. කතානායකයි අයින් කරාම ඉතුරු 57 කණ්ඩායම් 7කට බෙදුවා. ඒ කණ්ඩායම් 7ට කියන්නේ විධායක කාරක සභාව. ඒවට කියන්නේ මොනවද? විධායක කාරක සභාව. ඒ විධායක කාරක සභාව 7ට එක එක විධායක ශේෂ්ත්‍ර පැවරුවා. විධායක ශේෂ්ත්‍ර කිව්වේ මොනවද? රටේ එක එක විධායක වගකීම්. එක කණ්ඩායමකට බාර දුන්න කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ වගකීම්. ඒකට කියන්නේ ඉඩම් හා කෘෂිකර්ම කාරක සභාව. නැත්නම් කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාව. ඔය විදිහට කාරක සභා හතක් තියෙනවා. අධ්‍යාපනය බාර දුන්න එකකට අධ්‍යාපන කාරක සභාව. සෞඛ්‍ය කාරක සභාව. සොදේශ කටයුතු කාරක සභාව. පළාත් පාලන කාරක සභාව. ගමනාගමන හා පොදු වැඩ කාරක සභාව. කම්කරු කර්මාන්ත හා වෙළඳ කාරක සභාව. විධායක කාරක සභා හතයි. හරි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීලා ටික ටීම් හතකට බෙදුවා. ටීම් වර්ක්. හරිද? කණ්ඩායම් හතකට බෙදුවා. බෙදලා එක එක ශේෂ්ත්‍ර බාර දුන්නා. විධායක ශේෂ්ත්‍ර. විධායක කටයුතු. එකකට දුන්නේ අධ්‍යාපන කටයුතු. අපි ඒකට කිව්වේ මොන කාරක සභාව? අධ්‍යාපන කාරක සභාව. එකකට බාර දුන්නේ කෘෂිකර්ම. එකකට බාර දුන්නේ සෞඛ්‍ය. මේ හැම කාරක සභාවේම කණ්ඩායමේ එක්කෙනෙක් ඒකේ ලොක්කා වෙනවා. ඒකේ ලොක්කා කිව්වේ ඒකේ සභාපති වෙනවා. හරිද? ඒ කාරක සභාවේ ප්‍රධානියාට කිව්වේ ලොක්කට කිව්වේ සභාපති කියලා. ඒ විධායක කාරක සභාව හතට සභාපතිලා හතයි. හරිද? කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සභාපති. ඒකේ ලොක්කා. ඒකේ ප්‍රධානියා. ඩී.එස්. සේනානායක. අධ්‍යාපන කාරක සභාවේ සභාපති. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංග. ගමනාගමන හා පොදු වැඩ කාරක සභාවේ ප්‍රධානියා. ඒකේ ලොක්කා. සභාපති. පෙරි සුන්දර. සොදේශ කටයුතු කාරක සභාවේ සභාපති. ඒකේ ලොක්කා. ඒකේ ප්‍රධානියා. ඩී.පී. ජයතිලක. මේ විදිහට විධායක කාරක සභාව හතක් හැදුවා. ඒකට සභාපතිලා හත් දෙනා. ඒ සභාපතිලා හත් දෙනා කවුරු වගේද? අද වචනින් කියනවා නම් ඇමතිලා. ඇමතිලා. එතකොට එහෙනම් ඇමතිලා හත් දෙනෙක් අපිට ලැබුණා. අපට අවස්ථාව ලැබුණා ඩොනමෝ රාණ්ඩු ක්‍රමයෙන් ඇමතිලා හත් දෙනෙක් පත් කරගන්න. තේරුණා? අපට අවස්ථාව ලැබුණා ඩොනමෝ රාණ්ඩු ක්‍රමයෙන් ඇමතිලා හත් දෙනෙක් පත් කරගන්න. ඒ තමයි ලංකාවේ මුල්ම ඇමති මණ්ඩලය. එයානෝ ලංකාවේ පළවෙනි කෘෂිකර්ම ඇමති කවුද? ඩී.එස්. සේනානායක. එයානෝ ලංකාවේ පළවෙනි සොදේශ කටයුතු ඇමති කවුද? ඩී.බී. ජයතිලක. එයානෝ ලංකාවේ පළවෙනි අධ්‍යාපන ඇමති කවුද? සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංග. එයානෝ ලංකාවේ
මේ WhatsApp call ගන්න එපා. WhatsApp call ගන්න එපා. එතකොට මේ ලැප් එකෙන් නේද උගන්නන්නේ. ලැප් එකට call ආවම කට් වෙනවා. මගේ number එකට ගන්න. මගේ personal number එක මම දීලා ඇතිනේ. ඒකට ගන්න. WhatsApp call ගත්තොත් පුතේ මේ නැත්නම් අපේ වැඩ කරනාගේ number තියෙනව නේද? 0747 9589 283 වලට ගන්න WhatsApp call ගත්ත ගමන් screen එකෙන් මාව අයින් වෙනවා. අයින් වෙලා මේ අපේ මේ පාඩම කට් වෙලා call එක පෙන්නනවා. හරිද? මොකද අද අපි computer එකෙන් නෙමෙයි මේ දෙන්නේ flap එකෙන්. අද අපේ camera වැඩ නැහැ. හරිද? අපේ computer එක කැඩලා කියලා මම කිව්ව මුලින්ම hard එක ගිහිල්ලා අපි හතන මාත් විතර run කරලා බැලුවා වැඩ නැහැ. විවිධ උත්සාහයන් දැරුවා. ඊට පස්සේ අපේ computer හදන එක්කෙනාට අපි කතා කරාම එයා තමයි කිව්වේ සර් මේ දැන් නම් අදිසි එන්න බෑ. දැන් ඇවිල්ලා එයා හදන්න ගියත් දැන් අපිට hard එකක් ගන්න තැනක් නැහැ නේ. ඒ නිසා තමයි අද මේකෙන් කරන්නේ. හරි. මම දැන් කියපු කාරණේ මතක් කරගන්නකෝ. මොකද්ද මං කිය කියා හිටියේ? මොකද්ද මං කිය කියා හිටියේ? ඩොනමෝ රාණ්ඩු ක්‍රමයේ මොකක් වළද්ද? රාජ්‍ය නිලධාරියෝ 3 දෙනෙක් හිටියා. ඩොනමෝ රාණ්ඩු ක්‍රමයේ රාජ්‍ය නිලධාරියෝ 3 දෙනෙක් හිටියා. කවුද ඒ රාජ්‍ය නිලධාරියෝ 3 දෙනා? මුදල් ලේකම්, නීති ලේකම්, මහ ලේකම්. මුදල් ලේකම් නීති ලේකම් මහ ලේකම් හරිද? කවුද? ආණ්ඩුකාරයාගේ නිලධාරියෝ 3 දෙනා. ආණ්ඩුකාරයාගේ මුදල් කටයුතු භාර නිලධාරියා, ආණ්ඩුකාරයාගේ නීති කටයුතු භාර නිලධාරියා සහ ප්‍රධාන නිලධාරියා මහ ලේකම් ආණ්ඩුකාරයාගේ ප්‍රධාන. හරිද? ජනාධිපති ගාවට අගමැති වගේ. ආණ්ඩුකාරයා ගාවට ඊළඟ ලොක්කා. ජනාධිපති ගාවට ඊළඟ ලොක්කා අගමැතිනේ. අන්න ඒ වගේ. එතකොට ආණ්ඩුකාරයාට තියෙන වරතල ක්‍රියාත්මක කිරීමට හිටපු නිලධාරියෝ 3 දෙනා තමයි රාජ්‍ය නිලධාරියෝ 3 දෙනා. මුදල් ලේකම්, නීති ලේකම්, මහ ලේකම්. ඒ 3 දෙනාට සැලකිය යුතු බලතල ටිකක් තිබ්බා. හැබැයි ටිකක් කල් යනකොට අපේ කට්ටිය කියන්න ගත්තා මොකද්ද? ඒ 3 දෙනාට තියෙන බලතලත් අපේ අය අතට දෙන්න. අපේ ඇමතිලා අතට දෙන්න. අපට අපේ අගමැති කෙනෙක්පත් කරගන්න දෙන්න. ආණ්ඩුකාරයා ගාව තියෙන මේ බලතල අපි අතට දෙන්න. කියලා කියන්න ගත්තා. හරි. අපි ලියමු එහෙනම් රාජ්‍ය නිලධාරීන් 3 දෙනා කියන එක. එතනින් මේ පටන් ගන්න තියෙන්නේ නේද? ආණ්ඩුකාරයා හා රාජ්‍ය නිලධාරීන් 3 දෙනා. ලියමු බලන්න. හා ලියමු. ඩොනමෝ රාණ්ඩු ක්‍රමයෙන් මෙතෙක් ආණ්ඩුකාරයාට තිබූ බලතල අඩු කර. ලියන්න. මෙම ඩොනමෝ රාණ්ඩු ක්‍රමයෙන් මෙතෙක් ආණ්ඩුකාරයාට තිබූ බලතල අඩු කර ආණ්ඩුකාරයාට තිබූ බලතල අඩු කර එම බලතල වලින් කොටසක් කියද්ද හතක් නේද හතක් අපිට දුන්නා එම බලතල වලින් කොටසක් ලාංකික නායකයන්ටද එම බලතල වලින් කොටසක් ලාංකික නායකයන්ටද හතක් අපිට ඉතුරු ටික තුනක් ඒගොල්ලොන්ට නේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා ආණ්ඩුකාරයාට තිබ්බ බලතල වලින් තුනක් ඒගොල්ලොන්ට හතක් අපිට ආ තවත් කොටසක් රාජ්‍ය නිලධාරීන් 3 දෙනාට පැවරුණේ එයාලට තියෙන විෂයන් තමයි මුදල් ආරක්ෂාව අධිකරණ කටයුතු නීතිය දේශපාලන වැඩ කටයුතු ඒවා බලන්න මුදල් කටයුතු ආරක්ෂක කටයුතු නීති කටයුතු මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාව සම්මත කරන අපේ මන්ත්‍රී මණ්ඩලය සම්මත කරන යෝජනා අනුමත කරන්න එයා ලස්සන් කරන්න මුදල් කටයුතු ආරක්ෂක කටයුතු නීති කටයුතු මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාව සම්මත කරන පනත්වලට අනුමැතිය දීමට බලය තිබුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාව සම්මත කරන පනත්වලට අනුමැතිය දීමට බලය තිබුණේ මේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා වූ මුදල් ලේකම් නීති ලේකම්
මහලේ කම්ටයි මුදල් ලේකම් නීති ලේකම් මහලේ කම්ටයි හරි සැලකිය යුතුයි ඩොලමෝ රාම්බු ක්‍රමයේ සෑයූ තවත් වැදගත් ලක්ෂණයකි අංගයකි වාර්ගික නියෝජනය අහෝසි කර වාර්ගික කිව්වේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ලෙස මන්ත්‍රීන් පත් කිරීම ඒක අතිටෙව්වා හරිද ඩොලමෝ රාම්බු ක්‍රමයේ ජාතිකත්ව මන්ත්‍රීන් පත් කිරීම අතිටෙව්වා අතිටවලා ප්‍රදේශානුව එක එක පළාත් අනුව කොළඹ නුවර ගාල්ල මාතර යාපනය අනුරාධපුරේ කෑගල්ල අනුරාධපුරේ අම්පාර මඩකලපුව පුත්තලම අන්න ඒ විදිහට ප්‍රදේශානුව නැත්තම් පළාත් බද හරි ජනවාර්ගික නියෝජනය වෙනුවට ජනවර්ගානුව නැත්තම් ජාතිකින් අනුව ජාති මූල කියන ක්‍රමයේ වෙනුවට ප්‍රදේශ මූල නැත්තම් පළාත් අනුව මන්ත්‍රීලා පත් කරන ක්‍රමය සැලකිය යුතුයි ඩොනමෝ රාම්බු ක්‍රමයේ තවත් වැදගත් අංගයකි වාර්ගික නියෝජනය අහෝසි කර ප්‍රාදේශීය නියෝජන ක්‍රමයේ ඇති කිරීම ප්‍රාදේශීය නියෝජන ක්‍රමයේ ඇති කිරීම හරි ඔහොම ටිකක් දවස් ඩොනමෝ රාම්බු ක්‍රමයේ ක්‍රියාත්මක වුණා ඔය ඩොනමෝ රාම්බු ක්‍රමයේ ඔහොම ක්‍රියාත්මක වෙන අතරේ ඔහොම ටිකක් දවස් යන අතරේ එක්දා ඩොනමෝ රාම්බු ක්‍රමයේ දුන්නේ කවද්ද කියන්නේ දුන්නේ කවද්ද ඩොනමෝ රාම්බු ක්‍රමයේ දුන්නේ 1931 හරිද ඩොනමෝ රාම්බු ක්‍රමයේ දුන්නේ 1931 ඔහොම ටික දවසක් ගියා හරිද ඩොනමෝ රාම්බු ක්‍රමයේ දුන්නේ 1931 ඔහොම ටික දවසක් ගියා 1938 විතර වෙනකොට අපේ කට්ටිය කියන්න ගත්තා අනේ අපිට ආණ්ඩුකාරය අතේ තියෙන ඉතුරු බලතල ටිකක් දෙන්නකෝ අර අපට හතයිනේ දුන්නේ අපට ඇමතිලා හතයිනේ දුන්නේ ඉතුරු ටික ආණ්ඩුකාරය අතේනේ ඒ ටිකත් අපිට දෙන්නකෝ හරි මේ බලතල අපිට දෙන්නකෝ කියලා කියන්න ගත්තා හරි රාජ්‍ය නිලධාරීන් තුන්දෙනාටනේ ඒ ටික ගියේ ආණ්ඩුකාරය අතේ තිබ්බ බලේ රාජ්‍ය නිලධාරීන්ට නැතිබ්බේ දැන් අපි කියනවා දැන් මේ ටිකත් අපිට දෙන්නකෝ හරි මේ රාජ්‍ය නිලධාරීන්ට දීපුව අපිට දෙන්නකෝ මොකක්ද අප්පා දැන් මේ මොකද්ද කියන්නේ ඒ ටිකත් අපිට දෙන්න කියන්නේ එතකොට සුද්ධන්ට අපේ රට පාලනය කරන්න බලය නැහැ ඒ ටිකක් දුන්නට පස්සේ සුද්ධ මේ සුද්ධන්ට නිකන් මේකේ බලන් ඉන්න වෙන්නේ අපි රට පාලනය කරනවා සුද්ධ නිකන් බලන හරිද එයිද අපි කියන්නේ ඒ ටිකක් දෙන්න කියලා ඉතින් ඒ ටිකක් දෙන්න කියන්නේ මොකද්ද නිදහස දෙන්න කියලා කියන්නේ සුද්ධ අතේ තියෙන ඉතුරු බලතලත් අපිට දීලා තොකි මලයක් හරි අපි මේක කරගන්නවා හරි ඒ කියන්නේ මොකද්ද ඉතුරු බලතලත් අපි අතට දෙන්න කියන්නේ ඊට පස්සේ ඉතින් රට පාලනය කරන සුද්ධන්ට බලය නැහැ නිදහස දෙන්න කියලා කියන්න ගත්තා අපි 1938 39 40 වෙනකොට නිදහස ඉල්ලලා අරගෙන කරා ඉතුරු බලතලත් අපිට දියව ස්වරාජ්‍ය අධ්‍යයන ස්වරාජ්‍ය කිව්වේ ස්ව කිව්වේ අපිට ස්ව තමන්ට හරිද ස්වදේශිකයන්ට බලය දියව මේ අපේ රට දැන් සුද්ධවල්ලාගෙන ඉන්නේ තියෙන එක අපි අතට දියව රට පාලනය කිරීමේ බලය අපි අතට දියව හරි ස්වරාජ්‍ය අධ්‍යයන අපිට අපේ රට දිය උඹලා අතේ තියෙන රට ස්ව කියන්නේ අපිට ස්වදේශිකයන්ට දිය කියලා තමයි කිව්වේ අපි බලමු සෝල්බරි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය 1947 හරි ඩොනමෝ ආණ්ඩු ක්‍රමයේ ක්‍රියාත්මක වූ කාලයේ සිටම ශ්‍රී ලාංකික නායකයෝ නව ආණ්ඩු ක්‍රමයක් ඉල්ලා උද්ඝෝෂණ කළා. එදී ඔවුන් ඉල්ලා සිටියේ මොනවද ඉල්ලා සිටියේ? එක රාජ්‍ය නිලධාරීන් තිදෙනා යටතේ වූ අමාත්‍යාංශ එයාලට තිබ්බ බලතල ලාංකික නායකයන්ට දෙන්න. ඒවට අපේ ඇමතිවරු පත් කරන්න. විධායක කාර්යක සභාව නැත වෙනකොට ඒවටත් අපිට පත් කරන්න. එතකොට හත නෙමෙයි. ඒගොල්ලොන්ට තියෙන බලතලත් එක්ක තව අපේ ඇමති මණ්ඩලය වැඩි කරනවා. රාජ්‍ය නිලධාරීන් තිදෙනා යටතේ වූ අමාත්‍යාංශ ලාංකිකයන් අතට ලබා ගැනීම. උන්ට තියෙන බලය අපිට දෙන්න කිව්වා. ලොකුවට හිතන්න එපා අමාරු නෑ. මේ බලන්නකො. කොහද මේ
කිසුන් දෙකේ කට්ටිය ඉන්නවද? ආ විශාක දූලා ඉන්නවද? කො රොයල් කට්ටිය ඩීඑස් ආනන්ද නාලන්ද විශාක මොසියස් ප්‍රස්තන් ඉසිපතන කො කට්ටිය ඉන්නවද? එස්පීඑම් සිරිමාව ආ රයිට් මේ අපේ කිසුන් දෙකේ රමිදු ඉන්නවද? රමිදු කිව්වට දන්නේ නැහැ නේද? ඉස්කෝලේ කියන්නේ මොකද්ද? නෙසිට් නේ. ආ නෙසිට් ඉන්නවද? නෙසිට් මොකද්ද? සිනෙක්. ආ සිනෙක් සිනෙක් සිනෙක්. නේද? කින්සුඩ් එකේ සිනෙක් ඉන්නවද? රමිදු කියලා අපි නේ කියන්නේ. නේද? ඉස්කෝලේ යාළුවෝ දාලා තියෙන ලස්සන නම. හරි. දැන් මේ ඔයගොල්ලෝ වැඩි මේක හිතන්න එපා. රාජ්‍ය නිලධාරීන් තුන්දෙනා අතේ තියෙන බලය අපිට දුන්නේ නැහැ නේ. අපිට දුන්නේ 7යි නේ. අනුභාරයේ අතේ තියෙන බලතල අනුභාරය එයාගේ නිලධාරීන්ට දුන්නේ. දැන් අපි කියනවා මොකද්ද? ඒ ටිකත් අපිට දියව්. ඔය ලොකෝට හිතන්නේ බා රාජ්‍ය නිලධාරියෝ අම්මෝ බෑ තේරෙන්නේ බර වචනයක් රාජ්‍ය නිලධාරියෝ බලතල විධායක සරලව කිව්වොත් රට පාලනය කරන්න තියෙන හුන්න තිබ්බ බලය අපිට දියව් කියලා කිව්වේ. අනේ මේ මේකට ආයේ කෝල් ගන්නවනේ. අම්මා අර අරගෙන එනවා මේ විනාඩි 40 කක් වෙන්නේ නෑ මේ 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 ලැප්ටොප් මේක වෙනක ඕ මඩ හිතෙන්නේ රනින් අවුට් ටු ඔෆ් ටයිම් කියලා වටේ මේක ඉස්සෙල්ලා හන්ද හන්ද රයිට් මේ අපිට අපිට කෝල් වෙනකොට පොඩ්ඩක් අපි මේ සම්බන්ධය නැති වෙලා යනවා සමහර දරුවෝ මේ අර පරණ පොරුද්දට අපි අද ලැප් එකෙන් යන්නේ ලැප් එක කනෙක්ට් කරලානේ තියෙන්නේ ෆෝන් එකේ නම්බර් එකට එතකොට සූම් එක ගන්න ඒකෙන් එතකොට ෆෝන් එකට කෝල් එකක් ආපු ගමන් ලැප් එකෙන් පෙන්නනවා කෝල් එක මාව අයින් වෙනවා හරි හොඳයි අපි කතා කර කර හිටියේ දැන් අපේ කට්ටිය කිව්වනේ උන් අතේ තියෙන ඉතුරු බලතලත් අපි අතර දෙන්න කියලා මෙන්න කරපු ඉල්ලීම. එක රාජ්‍ය නිලධාරීන් තිදෙන අයට තියවු අමාත්‍යාංශ ලාංකිකයන් අතට ලබා ගැනීම. ඒක එක ඉල්ලීමක්. රාජ්‍ය නිලධාරීන් තිදෙන අයට තියවු අමාත්‍යාංශ ලාංකිකයන් අතට ලබා ගැනීම. උඹලා අතේ තියෙන බලය අපිට දියව. දෙක ලාංකික ඇමතිවරුන්ට තියෙන බලතල තව වැඩි කරගන්න. හරිද? අපට දීපු බලය තව වැඩි කරපන්. අනුකාරයට ඕනේ නැහැ බලය. ඒක අපිට දීපන්. මේ බලය වැඩි කරපන්. උඹලට ගොඩක් බලය තියෙනවා නම් ඒක අපිට දීපන්. ආ. කියන්න. ලාංකික අපතිවරුන්ගේ බලතල වැඩි කර ගැනීම. ලාංකික අපතිවරුන්ගේ බලතල වැඩි කර ගැනීම. කොහොමද අපේ මහින්ද රාජපක්ෂ විද්‍යාලේ දරුවෝ ටික? මහින්ද රාජපක්ෂ විද්‍යාලේ ඉන්න හොඳට වැඩ කරන ළමයි. නේද? ප්‍රතිඵල 100ට 100යි ඕ ලෙවල් නේද 100 දෙනා සමත් ඕ ආය නෑ 9S තියෙනවා කොළඹ රොයල් එකේ වගේ නේ 100 ගන්න නේ හරි දෙක ලාංකික ඇමතිවරුන්ගේ බලතල වැඩි කරගෙන තුන කැබිනට් ක්‍රමයක් ලබා ගැනීම කැබිනට් ක්‍රමයක් ලබා ගැනීම
කැබිනට් මේ කැබිනට් කියන වචනේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ගෙවල් වල කියන්නේ මොකටද? අර ෂෝකේස් එකක් වගේ අර බඩු දාලා තියෙන පිඟාන් කෝප්පාරම මේවා දාලා තියෙන කැබිනට් එක. අර ලාච්චු එහෙම තියෙන්නේ. වීදුරුවක් වීදුරුවක් අරින්න තියෙන්නේ. නේද? අපි සාමාන්‍යයෙන් කැබිනට් එක කියන්නේ ඒකට. දැන් ගෙවල් වල කැබිනට් නෑ. ඉස්සර ගෙවල් වල කැබිනට් තිබ්බා. හරිද? ආ, ඔය වැටලා තියෙන්නේ නම් සිනෙත් වීරසිංහ නේද? මට මට මතක ඔනිත් වගේ. ආ. හරි. ඔල්ලගේ නම වැටලා නේද? හරි. එතකොට දැන් මට කියන්න සිනෙත් අපි කැබිනට් එකක් කියන්නේ මොකක්ද? ආ. අර ඔයගොල්ලෝ ගෙවල් වල තියන්නේ. අර උඩහා මේ ගෙදර බලන්න ඇති මෙහෙම ලී වලින් හදපු ලොකු අල්මාරියක් වගේ වීදුරුවක් දාපු එක. ෂෝකේස් එකක්. ඒවට තමයි කැබිනට් කියන්නේ. හැබැයි ඇත්ත කැබිනට් කියන්නේ ඒකට නෙමෙයි. හරි. ඇත්ත කැබිනට් කියන්නේ අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක්. දැන් වර්තමානයේ නම් ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලයක්. ජනාධිපති, අගමැති, ඇමතිවරු අන්න එහෙම එකක්. හරිද? මොකද්ද ඉල්ලන්නේ? අපට අපේ අගමැති කෙනෙක්පත් කරගන්න දෙන්න. අපේ අගමැති ඇතුළු ඇමති මණ්ඩලයක්. ඒකට තමයි කැබිනට් මණ්ඩලය කියන්නේ. කැබිනට් කියන වචනේ ඒ කැබිනට් කියන වචනේ දේශපාලන විද්‍යා වචනයක්. දේශපාලනයට අයිති වචනයක්. බඩු දාලා තියෙන එක නෙමෙයි කැබිනට් එක. ඒකට කැබිනට් කිව්වට කැබිනට් කියන්නේ දේශපාලන. ඒකේ තේරුම මොකද්ද? වර්තමානයේ නම් ජනාධිපති සහ ඇමතිලා. ඒ කාලේ නම් ජනාධිපතිලා නැහැනේ ඒ කාලේ. අද ජනාධිපති ධූරය කියන එකක් ආවේ නැහැනේ ඒ කාලේ. ඒ කාලේ නම් අගමැති සහ ඇමතිලා. ඉතින් අපට අගමැති කෙනෙක්පත් කරගන්න පුළුවන්. ඒක තේරුම තමයි ඒක. ලොකුවට හිතන්න එපා. මොකද්ද අපි ඉල්ලුවේ? අපි ඉල්ලුවේ මොකද්ද? කැබිනට් ක්‍රමයක් දෙන්න කියලා. ඒක තේරුම මොකද්ද? අපට අපේ අගමැති කෙනෙක්පත් කරගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ආණ්ඩුකාරය අයින් කරන්න ඕනේ. එතකොට අපේ රටේ ලොක්ක අපිපත් කරන අගමැති. දැන් අපේ රටේ ලොක්ක ආණ්ඩුකාරයනේ. එයා අයින් කළා අපිට අගමැති කෙනෙක්පත් කරගන්න දෙන්නේ. ඒක තමයි කැබිනට් ක්‍රමයක් කියන්නේ. කැබිනට් ආණ්ඩුවක් කියන්නේ අපිට අගමැති කෙනෙක්පත් කරගන්න දෙන්නේ. හරි. දැන් ඉන්න ලොක්ක අයින් කරලා අපි එක්කෙනෙක්පත් කරගන්න. දැන් ඉන්න ලොක්ක කවුද? මෙච්චර කල් හිටපු ලොක්ක ආණ්ඩුකාරය. ආණ්ඩුකාරයාපත් කරේ කවුද? බ්‍රිතාන්‍ය රජින. හරිද? නැත්තම් බ්‍රිතාන්‍ය රජුව. බ්‍රිතාන්‍ය රජිනපත් කරපු ආණ්ඩුකාරය අයින් කරලා අපට අගමැති කෙනෙක්පත් කරගන්න දෙන්න. ඉතින් අපි අගමැති කෙනෙක්පත් කරගත්තාම අපේ රට මොකද්ද? කියන්නකෝ. අපි අගමැති කෙනෙක්පත් කරගත්තාම අපේ රට මොකද්ද? නිදහස් රටක් නේද? ඒ කියන්නේ නිදහස් දෙන්න කියලානේ මේ කියන්නේ. ඔච්චරයි. ලොකුවට හිතන්න එපා නේ හරි ලේසි මේ පාඩම. අපි අපිට අගමැති කෙනෙක්පත් කරගන්න දෙන්න. ඒ කියන්නේ නිදහස් දෙන්න. අපේ රට පාලනය කරන්නේ අපිපත් කරපු කෙනෙක්. ආයේ රජිනයෝපු එක්කෙනෙක් නෙමෙයි, ආණ්ඩුකාරයෙක් නෙමෙයි, සුද්දෙක් නෙමෙයි. හරි. අපට අපේ අගමැති කෙනෙක්පත් කරගන්න දෙන්න කියලා තමයි කියන්නේ. හරි. එහෙම කියලා අපි මොකද කළේ? උද්ඝෝෂණ කළා. හරි. දියව්. දියව්. නේද? අපිට අගමැති මණ්ඩලය දියව්. අමැතිලා වැඩි කරපියව්. ආණ්ඩුකාරයා අතේ තියෙන බලය අඩු කරපියව්. ඒ බලතල අපිට තියක්. අපිට අගමැති කෙනෙක්පත් කරගන්න දියව්. නිදහස දියව්. අපිට කැබිනට් මණ්ඩලය දියව්. ආණ්ඩුකාරයේ රාජ්‍ය නිලධාරීන් තුන්දෙනා අයි කරපියව්. ඒ බලය අපිට දියව්. හරිද? අන්න එහෙම අපි ඉල්ලීම් ඒවට කියන්නේ උද්ඝෝෂණ. අරගල හර්තාල් කරනවා. උද්ඝෝෂණ කරනවා, අරගල කරනවා, හර්තාල්. අපි අර ගෝඨාභය රාජපක්ෂ එළවන්න කරේ. ගෝඨාභය රාජපක්ෂ එළවන්න අරගල කරා මතකද? මතකද? ගිය මිනිස්සු ඕ ගාල කොළඹ ගෝල් පේස් ගිහිල්ලා ගෝ හෝම් ගෝට කියන අන්න ඒවට තමයි අරගල කියන්නේ. උද්ඝෝෂණ. අම්. මෙම උද්ඝෝෂණ කළේ නිදහස දියව් කියලා උද්ඝෝෂණ කළේ කවුද? මෙම උද්ඝෝෂණ කළේ ලාංකික ඇමති මණ්ඩලය හා ලාංකික ඇමති මණ්ඩලය හා ලංකා ජාතික සංගමයයි. ලාංකික ඇමති මණ්ඩලය හා ලංකා ජාතික සංගමයයි. අපේ ඇමතිලා හත් දෙනා තමයි මේ උද්ඝෝෂණ කරලා තියෙන්නේ. ලාංකික ඇමති මණ්ඩලය. ඊළඟට ජාතික සංගමය. ඔයගොල්ලෝ දන්නවනේ ලංකාවට නිදහස දිනා ගන්න අපේ නායකයෝ එකතු වෙලා හැදුවා මොකද්ද? ලංකාවට නිදහස දිනා ගන්න අපේ නායකයෝ එකතු වෙලා හැදුවා මොකද්ද? කියන්නකෝ. ලංකා ජාතික සංගමය. හරි. CNC. සිලෝන් නැෂනල් කොංග්‍රස්. CNC ලංකා ජාතික සංගමයක් හැදුවා.
හරිද? ආ. මේ උද්ඝෝෂණය කරේ ලංකා ජාතික සම්මේලනයේ. ආ. මේ අතර 1939 දෙවනි ලෝක යුද්ධය ආරම්භුණු. මල කෙලියයි. එහේ එංගලන්තෙ මොකද වුනේ? මල කෙලියයි යුද්ධයක් ඇවිල්ලා. ලෝක යුද්ධයක්. ඒකට කියන්නේ දෙවනි ලෝක හරි එතකොට පුතේ ඔන්න දැන් මේ හදිස්සියෙම අපේ සූම් අපි වෙනදට සල්ලි ගෙවලා ගත්ත සූම් පැකේජ් එකක් තිබ්බේ අපි ඒකට මාසෙට රුපියල් 6000ක් ගෙවනවා ඒ ගෙවන සූම් පැකේජ් එක අපේ කම්පියුටර් එකට සෙට් කරලා තියෙන්නේ ඒකෙන් තමයි අපි එක දිගට පැය 2 3 4 5 රෑ වන්ති කරන්නේ ඒකෙන් හරිද අපි මෙච්චර කල් පන්ති කරේ ඒකෙන් එක සවල්ලාට අපි ඉඳලිම උදේ පටන් ගත්තාම හවස වෙනකම් පන්ති කරන්නේ ඒකෙන් නමුත් දැන් අපි මේ ගත්ත එකේ ඒ පහසුකම නැහැ අපි ලැප් එකේ ඒ පහසුකම නැහැ ඒක නිසා ලැප් එකෙන් කට් වුණා දැන් ඒගොල්ලෝ දෙන්නේ උපරිම විනාඩි 45. ඒකට සල්ලි ගෙවල නැහැනේ. සල්ලි ගෙවපු එක තියෙන්නේ වෙනමනේ ඒක අපිට ලැප් එකට දාගන්න තේරෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඒක දාන්න. ඒක අපි කම්පියුටරේට දාලා තියෙන නිසා ලැප් එකෙන් කරාම විනාඩි 45න් කට් වෙනවා. දැන් ඉතින් ඒ නිසා ලැප් එකෙන් ඕගොල්ලන්ට කනෙක්ෂන් නැතුව ඇති. දැන් මම වීඩියෝ එක දානවා. මේ වීඩියෝ එක බලාගෙන ඉතුරු ටික සම්පූර්ණ කරගන්න. හරිද? දැන් මම මොකද්ද කිව්වේ? හදිස්සියම දෙවනි ලෝක යුද්ධේ පටන් ගත්තා. දෙවනි ලෝක සංග්‍රාමයේ ආරම්භ හරි 1939 ඔය යුද්ධේ 1939 ඉඳන් 1945 වෙනකම් තිබ්බ අවුරුදු 6ක්. ඉතින් බ්‍රිතාන්‍යයන් කියනවා මොකද්ද? මේ යුද්ධය ඉවර වෙනකම් උඹලගේ රටේ ප්‍රශ්න විසඳන්න අපිට බෑ. අපි ඊට වැඩිය ලොකු ප්‍රශ්නක ඉන්නේ. බ්‍රිතාන්‍යයි ෆ්‍රාන්සෙයි රුසියාවයි ඇමරිකාවයි එකතු වෙලා එක පිලක් හදාගෙන යුද්ධ කරනවා. ඒ එක පිල. කාට විරුද්ධවද යුද්ධ කරන්නේ? ජර්මනිය, ඉතාලිය, ජපානය, තුර්කිය අතර රටවල් හදාගත්ත පිළට විරුද්ධ. හරිද? එතකොට අපි බලමු කවුද මේ පිළේ ඉන්නේ කියලා ජර්මනිය. ඉතාලිය ඉන්නවා, ජපානය ඉන්නවා, තව රටවල් ඉන්නවා. ඒකට කියන්නේ අක්ෂ බලවතුන්ගේ පිළ. අනිත් පිළ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව, ඇමරිකාව. ඒ මිත්‍ර බලවතුන්ගේ පිළ. අක්ෂ බලවතුන්ගේ පිළ ජර්මනිය ඇතුළු පිළ මිත්‍ර බලවතුන්ගේ පිළ බ්‍රිතාන්‍ය ඇතුළු පිළ දෙකට බෙදිලා මහා රාන්තික යුද්ධයක්. මොකටද? ලෝකේ බලය අල්ලන්න, ලෝකේ රටවල් අල්ලන්න, අධිරාජ්‍ය හදන්න, තමන්ගේ රාජ්‍ය විශාල කරගන්න යුද්ධයක්. ඉතින් මේක ලොකු යුද්ධයක් නේ, ලෝක යුද්ධයක් නේ. ඒ හින්දා ඒගොල්ලෝ කියනවා අනේ මේ උඹලගේ රටේ ප්‍රශ්න විසඳන්න අපිට බෑ. අපි මේ ලොකු යුද්ධක පැටලෙලා ඉන්නේ. මේ යුද්ධය ඉවර වුණාම, හරිද? මේ ලෝක යුද්ධය ඉවර වුණාම උඹලගේ ප්‍රශ්න විසඳන්න. එතකම් උඹලා උද්ඝෝෂණ කරන්න එපා. අපි එතකම් මුකුත් කරන්නේ නැහැ. උඹලා උද්ඝෝෂණ කළා වැඩක් නෑ. හැබැයි උඹලා අපට උදව් කරු. හරිද? මේ වෙලාවේ මේ යුද්ධ වෙලාවේ උඹලා අපිට උදව් කරු. මොකද්ද උදව්ව? යටත් විජිතවල පාලනය අවුල් කරන්නේ නැතුව, වැඩ වර්ජන කරන්නේ නැතුව, අරගල කරන්නේ නැතුව, උද්ඝෝෂණ කරන්නේ නැතුව උඹලගේ පැත්තෙන් අපිට සපෝට් එක දුන්නොත් අපි යුද්ධය ඉවර වෙනකොට උඹලට හොඳ ආණ්ඩු ක්‍රමයක් දෙන්න. දැන් උඹලා ඉල්ලන්නේ නිදහසනේ. උඹලා ඉන්න කැබිනට් ක්‍රමයක් නේ උඹලට අගමැති කෙනෙක් පත් කරගන්නනේ. ආ හරි. උඹලට අවශ්‍ය දේ අපි දෙන්නම්. හැබැයි යුද්ධය ඉවර වෙනකන් අපිට උදව් කරන්න. මොකක්ද උදව්ව? අවුල් ඇති කරන්නේ නැතුව, උද්ඝෝෂණ කරන්නේ නැතුව, හරිද? අරගල කරන්නේ නැතුව අපිට පාලනය කරගන්න උදව් කරන්න. පාලනය අවුල් කරොත් අපිට ඒ ප්‍රශ්නයි මේ ප්‍රශ්නයි දෙකක් විසඳන්න බෑ. ඒ නිසා උඹලා කොච්චර උද්ඝෝෂණ කරත් යුද්ධය ඉවර වෙනකන් උඹලට වෙන ආණ්ඩු ක්‍රමයක් දෙන්නේ නැහැ. හැබැයි හොඳ එකක් දෙනවා අපිට උදව් කරන්න. හරිද? උඹල උද්ඝෝෂණ කරන්නේ නැතුව හිටියොත් අපි හොඳ එකක් දෙනවා කියලා පොරොන්දු වුණා. ආ බලන්න. මේ අතර 1939 දෙවනි ලෝක යුද්ධය ආරම්භ වුණා. ඒ අවස්ථාවේ බ්‍රිතාන්‍යට ලාංකික ඇමතිවරු සහාය පළ කළේ. ඒ නිසා බ්‍රිතාන්‍යයන් යුද්ධය අවසන් වූ පසු ලංකාවට වැඩි බලතල සහිත ආණ්ඩු ක්‍රමයක් ලබා දීමට නම්‍යශීලී විය. ඒ නිසා බ්‍රිතාන්‍යයන් යුද්ධය අවසන් වූ පසු ලංකාවට වැඩි බලතල සහිත ආණ්ඩු ක්‍රමයක් ලබා දීමට නම්‍යශීලී විය. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මෙහෙම හිතන්නකෝ. 1943 යුද්ධ ඉවර වෙන ලකුණු 15. ඉවරුනේ නැහැ නේද? ඉවරුනේ 45.
හතලිස් තුන වෙනකොට ටික 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 බ්‍රිතාන්‍ය දිනාගෙන දිනාගෙන ආවා ජර්මනිය පළඳින්න පටන් ගත්තා මෙච්චර කල් ජර්මනිය දිනාගෙන 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 ගියා දැන් ටික ටික ජර්මනිය පළඳිනවා බ්‍රිතාන්‍යතුළු මිත්‍ර බිල දිනනවා ඒ දිනාගෙන එනකොට බ්‍රිතාන්‍යන් කිව්වා උඹලා අපිට උදව් කරලානේ උඹලා උද්ඝෝෂණ නොකර අදදලා නොකර හිටියානේ උඹලා අපට සහාය දුන්නානේ ඒ නිසා අපි උඹලට හොඳ ආණ්ඩු ක්‍රමයක් දෙනවා උඹලට ඕනේ මොන වගේ ආණ්ඩු ක්‍රමයක්ද කියලා අපිට ලියලා එවපල්ලා ආ 1943 මෙරට ආණ්ඩුකාරයා විසින් අපේ රටේ හිටපු ආණ්ඩුකාරයා විසින් ලංකාවට අභ්‍යන්තර කටයුතු පිළිබඳව බලතල සහිත ලියන්න ලංකාවට අභ්‍යන්තර කටයුතු පිළිබඳව බලතල සහිත ලංකාවට අභ්‍යන්තර බලතල සහිත ලියන්න අභ්‍යන්තර කටයුතු පිළිබඳව බලතල සහිත අභ්‍යන්තර කටයුතු පිළිබඳ බලතල සහිත ආණ්ඩු ක්‍රමයක් ලබා දීමට බ්‍රිතාන්‍ය කටයුතු කරන බව පැවසීය. බ්‍රිතාන්‍ය කටයුතු කරන බව පැවසීය. ලංකාවට හොඳ ආණ්ඩු ක්‍රමයක් ලබා දෙන අභ්‍යන්තර බලතල කිව්වේ රට ඇතුලේ පාලන බලය අපි අතට දෙනවා. උඹලගේ රටේ පාලන බලය උඹලා අතට දෙනවා. දීලා අපි යනවා යන්න. ආණ්ඩුකාරය කියනවා අපි යනවා. උඹලා උඹලගේ අගමැති කෙනෙක් පත් කරගෙන උඹලගේ රට ඇතුලේ වැඩ ටික කරගන්නilla. අපි එන්නේ නැහැ උඹලගේ රට පාලනය කරන්න. රටේ බලතල උඹලා අතට දෙනවා. දීලා අපි යනවා කියලා කිව්වා. ආ 1943 මෙරට ආණ්ඩුකාරයා විසින් ලංකාවට අභ්‍යන්තර කටයුතු පිළිබඳ බලතල සහිත ආණ්ඩු ක්‍රමයක් ලබා දීමට බ්‍රිතාන්‍ය කටයුතු කරන බව පැවසීය. බ්‍රිතාන්‍ය රජයෙන් කිව්වා මෙන්න මෙහෙම එකක් කියලා ආණ්ඩුකාරය අපේ ලංකාවට කියනවා. අපේ ලංකා ජාතික සංගමේ නායකයන්ට අපේ ඇමතිලා අද්දරාට කියනවා හරි 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 දැන් උඹලා අපිට උදව් කරන්නේ දැන් යුද්ධ ටික ටික ඉවර වෙනවා ඒ යුද්ධ ඉවර වෙනකොට අපි උඹලට උඹලගේ රටේ පාලන කටයුතු උඹලට බාර දීලා යනවා කියලා බ්‍රිතාන්‍ය රජය අපිට කියලා තියෙනවා එංගලන්තෙන් මට කිව්වා කවුද මේ කියන්නේ ආණ්ඩුකාරයා කවුද කියන්නේ ආණ්ඩුකාරයා කියනවා මේ එංගලන්තෙන් මට කිව්වා උඹලගේ රටේ පාලන බලතල උඹලාට දීලා අපි වේට කැඳව ගන්න කියලා පණිවිඩය දුන්නා අපිට ඒ කියන්නේ ඔන්න අපිට නිදහස දෙනවා කියන ආරංචිය ලැබුණා හරිද බ්‍රිතාන්‍ය රජේ මෙහෙම එකක් කියලා තියෙනවා කියලා ආණ්ඩුකාරය කිව්වා හරිද ආ හොඳයි දුවේ පුතේ අද වන්තියට නොයෙකුත් බාධාවල් එන්න වුණා නේද අපේ කම්පියුටර් එකේ හાર્ඩ් එක ගිහිල්ලා ඊළඟට ලැප් එකේ zoom එක අපිට දෙන්නේ විනාඩි 40යි 45යි සල්ලි දීලා ගත්ත zoom එක ලැප් එකට දාන්න බෑ ඒක කම්පියුටර් එකේ තියෙන්නේ කොහොම තමයි බාධා එනකොට කොයින් කොයින් හරි එනවා ඉතින් අද කරපු පාඩමේ අන්තිම චුට්ට zoom එකෙන් බලපු ළමයින්ට නැතුව ඇති දැන් ඒගොල්ලෝ මේ වීඩියෝ එක අපි දානවා YouTube එකේ වීඩියෝ link එක දාන්නම් ඒකෙන් මේ චුට්ට බලන්න ලබන සතියේ ලබන ප්‍රහස්පතින්ද රාත්‍රී 8ට හමුවෙමු එතකොට අපි කම්පියුටර් එක හදලා තියාගන්න එහෙනම් හැමෝටම ආයිබෝවන් වාසනාවන්